පින්වත් ස්වාමීන් වහන්ස ගිහි පින්වතුන් වන අප සැබෑම බෞද්ධයෙකු ලෙස බුදුදහම ජීවිතයට ගලපා ගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස ගිහි පින්වතුන්ලායි කියන මාතෘකාව බුදුදහම ගලපා ගන්නවා කියන කාරණේදී අපිට බුදුදහම ජීවිතයට ගලපා ගැනීමේදී මූලික වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය එනද කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව බුදුදහම ජීවිතයට ගලපා ගැනීමක් සිද්ධ වීමක් නැහැ इधर कल्याण मित्र आश्रय तुम अपने लड़े ने मुकाद साधारण श्रवण इधर कल्याण मित्र आश्रय तुम अभी साधारण श्रवण ये लाभना सद साधारण श्रवण ये लड़ी में तुम ये लड़ुआ उस साधारण में आप इमोरी में थे ना इधर जाएंगे यहाँ कारण तुम आपके इन्होंने दारु में तब यूं में पालनी कारण ये तमाई कल्याण मित्र आश्रय अपने लड़े ने उन्होंने देखो साधारण श्रवण ये अपने लड़े ने उन्होंने श्रवण ये करा उस साधारण में आप इमोरी में कर දැන් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනවා. සාධාරණ ශ්‍රවණයක් තියෙනවා. නමුත් යා නුවණින් මෙනෙහි කිරීමට අදාසියක් වැඩක් තියෙනවානේ. එහෙමද? ඒතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය සාධාරණ ශ්‍රවණයක් කියන කාරණා දෙක අපි නුවණින් මෙනෙහි කිරීමට තමයි මහත්ව ගාමී මත. එහෙමද? ඒතකොට මේ ධර්මයේ මත කර ගැනීමේදී අන්න සාධාරණ ශ්‍රවණයට අදාළ ජීවිතයේ මත කරලා ගනිද්දි මහත්ව ධර්මයේ මත කරලා ගනිද්දි එතනදී අනිවාර්යයෙන්ම මාත් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු වෙනවා ඒතුළු ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු වෙන්නේ කුමක් නිසාද ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අපි මාත්ව සංසාර බයෙන් යන කාර්යයේ ජීවිතයට එකතු කරගන්නවා මොකද ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ කිසිම කෙනෙකුට සංසාර බයක් සලසෙන්නේ නැහැ දැන් සමහර පින්වතුන්ලා ඉන්නවා මේ පින්වතුන්ලා දන්නේ මම මේ ජීවිතේ ඉන්නවා කියන කාරණේ විතරයි තේනවා ඊළඟ ජීවිතයක් තියෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ ධර්ම රත්නය තුල අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගාණක් මුණ ගැහිච්ච ගමනක් තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉදුණා විතරක් නෙමෙයි නේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර නර්මදා නදී කියන වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළට ආවේ. එනමුත් මේ ලෝකයේ ඇති වුණා කියන ගා මේ සත්වයා ඇති වුණා ගා කියන කාරණේ මාත්‍යෝ ඉලක්කන් 3400කින්වත් තියලා අපිට කවදාකද මේක ලබින්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියන මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු මේ දීර්ඝ ගමනේදී අපිට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් වුණා කියලා කියනවා. රහතන් වහන්සේලා කෝටි ගානක් මුණ දෙලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් අපිට මුණ දෙලා තියෙනවා. දැන් මේක මහත්වේ ක්‍රිස්තියානි මහත්වෙක් ගන්නවද? මුස්ලිම් මහත්වෙක් ගන්නවද? ඇයි නොදන්නේ? කල්යාණ මිත්‍රාස්සේ සද්ධාමසමයේ මොනින් මෙහෙ කියන්නේ? එතන නැහැ. තේරෙනවද? ඒ පින්වතුන්ලාගේ වරදක් නෙමෙයි. ඒකෝ දැන් මේ කාරණා දකින්න දැන් යා නොනින් මෙහෙ කරනවා. තේරෙනවද? එයා දකින්නවා දෙවියනේ අපි සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඇවිල්ලා මේසා බුදුරජාණන් වහන්සේලා මුණ ගැහින මේසා රහතන් වහන්සේලා මුණ ගැහින මේසා පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපි තාම භවී දුකින් ගමන් කරමු. ඒතුනේ සංසාර බය කියන කාරණය මතු කරගන්නේ මහත්වේ අන්තර සද්ධාර්මසුනේ පොඩි. එයා දකිනවා මේ වෙලාවේ මේ කිංවතුන්ලා මගෙන් මෙතන බණහනවා වගේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක වීදි ඉස්සෙල බණහල කියනවා. කොහොමද මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ බණ අහුවයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීතයේ මහා රහතන් වහන්සේලාගේ බණ අහුවයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආමාවු දීර්ඝ බමුණගේ මෙතන ඉන්න හැම කෙනෙක් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංඝයා අරමුණු කරගෙන පූජා කරලා තියෙන ගාණයක් එක රුපක් දෙන්න ඒක විජිතුක පවතින දර්ශනයක් ඒසා ගන්න අපි සංඝයා ආරම්භ කරගෙන බුදුරයන් වහන්සේලා රැඳී පූජා කරනවා මේ විලාමේ මේ පූජා කරනව පහන් ආලෝකයන් වගේ අපි සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරලා තියෙන පහන් ආලෝකයන් එක විඩක් කළොත් ඒ මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාෂරයි කියලා බුදුරයන් වහන්සේ කියනවා ඒසා සංසාරයේ අපි ආලෝක පූජාවන් කරලා තියෙනවා ඔය සමහර බුදුරජාණන් වහන්සේලා අවුරුදු 60000ක් 50000ක් ඒසා දීර්ඝ කාලයක් ඒ ශාසන පැවතුණා දනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 80000ක් පවතින. ඒසා දීර්ඝ ශාසනවල මාත්‍යෝ ඒසා අප්‍රමාණ කුසල් දාම් සංස්කාරයන් විලස් කරති. ඒ වගේම මෙතන ඉන්න සෑම කෙනෙක්ම මාත්‍යෝ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදিলা පැවිදි උපසම්පදාව ලබන මාත්‍යෝ දසදහස් වාරික වඩාගෙන ලැබි.
මේ වෙලාවේ මෙතන මම විතරයි පැවිදි බවට පත්වෙච්ච කෙනෙක් ඉන්නේ. නමුත් මේ ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ දසදහස් වාරයක කරා පැවිදි වූ සම්පදාව ගන්නවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් දෙනවොත් ගිජ්ජ කුඩ පරතේට වඩා ඒ සුදු සිල් රෙදි විශාලයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. සංසාරයේ ඒසා සිල් සමාදන් වෙලා තියෙනවා. නමුත් මාත්‍රේ සෑම සංස්කාරයක්ම නිත්‍ය ද අනිත්‍ය ද? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙනවා කියන කාරණේ දැන් අපි දැක්කේ කොහොමද? සද්ධාර්මයේ මොණින් වෙලී කියන උත්තරය. එහෙනම් ඒසා දැන් සද්ධාර්මයේ ශ්‍රවණය කළා, කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. ඔන්න දැන් මොණින් මෙහෙ කරනකොට දෙයියනේ මෙයා දකිනවා මේ සංසාරමය. මේ සංසාරමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ මේ භවත්‍රයන් තුනක් ලෝකේ තියෙනවා කියලා. කාම භව, රූපී භව, අරූපී භව කියන භවත්‍රයන් තුනක්. එතකොට මේ කාම භවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර අපාය කාම භවයේ කදී දෙයක් කියලා. එතකොට සතර අපාය කියන්නේ මොකද්ද? പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ අසුර ලෝකයේ. නමුත් අපි මේ ලෝක හතරෙන් දකින්නේ නම් මහත්යෝ තිරිසන් ලෝකිත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිරිසන් ලෝකයේ වගේම අපේ ඇසට ලොබෙන പ്രേත ලෝකයක්, අසුර ලෝකයක්, නිරේ මේ ලෝකේ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සස්ත්‍රීක දිව්‍යතර හයක් තියෙනවා කියලා. සුසිතේ යාමේ නිම්මාපති පරිණිමිදස්වත්ගේ තාමතිසේ චාතුරු මහරජිකේ කියන සස්ත්‍රීක විවෘත ධර්මයක් තියෙනවා. ඒ වගේම රූපාවචර අරූපාවචර එහෙම නැත්නම් අනාගාමී භ්‍රමතල 20ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අත මේසා විශාල කුරුල්ලු භවත්‍රයක් මේ ලෝකේ තුල තියෙනවා. ඒ කුරුල්ලු භවත්‍රය තුල මෙතන ඉන්න හැම කෙනෙක්ම සංසාරේ සත්‍විති රජ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම සත්‍විති රජ වෙලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම මුළු දිව්‍ය තලයට කෞතිසාමට අධිපති සක්‍රියා වෙලා ඉඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්‍රියාගේ විසව සුජම්පති වෙලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම මහත්වමේ රට රාජ්‍යවල පාලනය කරපු රජවරු, ජනාධිපතිවරු වෙලා, ඇමතිවරු, මැතිවරු, සිටුවරු වෙලා මේ සෑම කෙනෙක්ම සංසාරයේ රැඳී. ඒ විතරක් නෙමෙයි සතර අපායන්ට වැටිලා මහත්යෝ പ്രേත ලෝකවලට, තිරිසන් ලෝකවලට වැටිලා මහත්යත් මහත් බීලාගිය සෙල්සතු ප්‍රමාණය මෙච්චරයි කියලා කියා නිවතරන් බැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තිරිසන් ලෝකවල හරක් වෙලා, කුකුල වෙලා, ඉරුව වෙලා, ඌර වෙලා ඉපදුන වෙලාවේ මහත්යෝ අපේ බෙල්ල කපාගෙන මිනිස්සු මරාගෙන තාපු වෙලාවේ ඒ ගලාංගිය රුධිරය මහසાગරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම නිර්වේණන්ට වැටිලා 136ක් වූ නිර්වේණන්ට වැටිලා බින්දමව දුක් මෙපමණයි කියලා කියන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම මහා සාගරයේ උපාදානය කරගෙන අසුරයන් වශයෙන් දුක් බින්දාව දුක මුල් ජලයේ ලවණ ජලයේ උපාදානය කරගෙන බින්දාව දුක මෙපමණයි කියලා. එහෙනම් මාත දැන් මේ සියල්ලම අපි දැක්කේ කොතනින්ද? කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නොනිමේයි. එහෙනම් අන්න මේ සියල්ල දකින්න කෙනා අන්න සංසාර බය කියනවා. එයා දකිනවා මම මේ ලෝකයේ මිනිස්සෙක් වෙලා මේ මොහොතේ ඉන්න බව ඇත්ත. නමුත් මේ මොහොතේ මං ඊළඟ නිමේෂයේ මං මියපරලව ගියොත් මේ භවන්තේ කොතනම හෝ මං උපත්තියක් ලබන්නේ. එතකොට මේ භවන්තේ කොතනම හෝ උපත්තියක් ලබද්දී ඒ උපත්තිය ලබන්න හේතු වෙන ධර්මතාවයක් තියෙනවා. මොකද ඒ ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණා පච්චා උපාදානං උපාදාන පච්චා භව. එහෙනම් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ මහත්යෝ කිං කරායි කියලා සුගතියට යනවා කියලා දේශනා කරන්නේ නැහැ. තේරුණාද? පව් කරායි කියලා දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. තේරුණාද? උපාදානයයි භවයේ සරස්නේ. තේරුණාද? අපි යම් මොහතක ඕනෑම සත්වයක මහත්යෝ මිය යන වෙලාවේ එයාට සකස් වෙන අවසාන චුතිසිතක් තියෙනවා. ඒ චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධය. මේ බාහිර රූපේ උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය තමයි චුතිසිත කියන්නේ. ඒක මනෝවිඥානයක් ඇසුරින් සකස් වෙන සිත විඩක් ඇතුළේ. ඒ චුතිසිත මාත්‍යය කුමක් හෝ උපාදානයක් අල්ලගන්න. අපි ජීවිතේ වැඩියෙන්ම කුෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්නේ කුමන උපාදානයක්ද? ඒ උපාදානය අල්ලගන්න. කෙනෙක් හැමදාම ද්වේෂය පුහුණු කළොත් මැරෙන වෙලාවක පාටිය ද්වේෂයෙන් මතක් වෙනවා. කෙනෙක් හැමදාම මෛත්‍රිය පුහුණු කළොත් මැරෙන වෙලාවට එකපාරට මෛත්‍රී චිත්තය සකස් වෙන ස්වභාවයක් වේවා කියලා. කෙනෙක් හැමදාම දිවිහිමියෙන් සිල් ආරක්ෂා කළොත් මැරෙන වෙලාවට සීලී ආරක්ෂා සත්‍යය තමයි මතක් වෙන්නේ. කෙනෙක් හැම වෙලාවෙම
බුද්ධාංශකයේ වැටුවත් එයාට බුදුරජාණන් වහන්සේගේ ගුණයක් තමයි සිද වෙන්නේ. ඒ වගේම මාත්‍යෝ කෙනෙක් නිරතුරුවම සිල්පද විඳින ජීවත් වුණොත් ඒ සිල්පද විඳීමට අදාළ අකුසලයක් තමයි මතු. ඒකොට මේ අවසාන චුති සිතට උපාදානය වෙන දේට අදාළවයි භවෙසස්සේ. අපි කියමු දැන් ගොඩාක් පින්කම් කරන මහත්යෙක් ඉන්නවා. එයා දන් පූජා කරනවා, පන්සල් යනවා, පින්කම් කරනවා, සියලු දේ කරලා නමුත් එයා සෝවාන් පරිලපත් වෙලා නැහැ. ඒකොට දැන් මෙයා මේ සියල්ලම කරත් මහත්යෝ මෙයාට විශාල දේපලක් තියෙනවා. නමුත් මෙයා දේපල දෙන්නේ තෘෂ්ණාව. එතකොට දැන් මැරෙන වෙලාවේ මොකක්ද යාගේ උපාදානෙ වෙන්නේ? දේපල. තේරෙනවා. දේපල උපාදානයේ එන මොහොතේ දේපල කෙරේ උපාදානය සකස් වෙනකොට මහත්යෝ අර කිනට අදාළ වෙච්ච ඔයා පරදත්ත රූප ජීවිතේ දෙක් වෙනවා නැත්නම් දෙකියක් වෙනවා නැත්නම් මේ දේපලෙන් තියෙන ධාත රූප දෙකියෙන් නැත්නම් භූමාන දෙකියක් වගේ කෙනෙක් බවට උපාදාන පත්‍ය බව. එතකොට දැන් කෙනෙක් කිනෝ යාගේ අකුසල සිද්ධ වෙනවා කියනවා. තේරෙනවා. සීල්පද විඳලා කියනවා අකුසල සිද්ධ වෙනවා කියනවා. නමුත් යා නිරේතුරම සත්‍යම ශ්‍රවණය කරලා නුවණින් මෙහෙය කරලා යා ධර්මයේ කොහෙන් දන්නේ? එයා මැරෙන වෙලාවේ එකපාරට යා විදුරු සිල්පදයක් මතකගෙන එනවා. එයා මේ විදුරු සිල්පදේ මතකගෙන එනකොට ඒ විදුරු සිල්පදේ යට කරගෙන යා මෛත්‍රී සිද්ධාක් පුර ගන්නවා. එනහල් දැන් අමුදෙම අපේ යටින් වෙච්චාව වැරදක් ඉන්නවා කියලා මෙතන ඉන්නේ අමුදාරි මහත්තුනේ. අපේ යටින් රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා හෝ අපේ යටින් දුවක්කුවක්පත් වෙලා ඉන්නා නම් ඒකේ කෙනෙක් පීඩාවටපත් වෙන්නේ. ඒක සමානම නියයක වෙනාන්ත මාත්‍ර එක පාට පිළි චිත්ත රූපය ඇතිවෙනවා. ඒ චිත්ත රූපය ඇති වුණොත් අපි අමාරු වෙනවා. ඒ චිත්ත රූපය ඇති වෙනකොට අපිට කරන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ඇති වුණා වූ රූපේ යටපත් කරගෙන මෛත්‍රී චිත්තය උදගන්න. තේන අපිට අපේ අපි නියගිය කෙනෙක් මතක් වෙනකොට ඒ මතකයක් එක්කම අපි සූපත් වේවත් කරගන්න. තේනද? දැන් මෙතන ඉන්න හමුදා ඒ මාත්‍ර අතීතයේ යම් හේතුවක් නිසා තමන් අතින් කාට හරි පීඩාවක් වුණායි කියලා චිත්තයක් ඇති වෙනවනම් මේ මොහොතේ ඉඳන් ඒ ඇති වෙන සෑම චිත්තයකටම ඊළඟ චිත්තයේ සූපත් වෙනවා කියලා තෝරගෙන ඉන්නවා. තේනවා. ඊළඟ චිත්තයේ සූපත් වෙනවා කියලා දකින්නවා. ඥානවත් අතීතයේ අවශ්‍ය නැහැ. තේනවා. ඊළඟ චිත්තයේ සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා දකිද්දී එයා කවදා හරි චිරා කාලයක් යහමින් ජීවත් වෙනා මිය යන වෙලාවට අද අතීතයේ වුණා වූ සිල්පද විදීම මතක තේදිම යා සූපත් වේවා කියලා දකින්න. ඒතර සූපත් වේවා කියලා දකින්න දක්ෂණ තරම් යාම මොකද වෙන්නේ? සුගතිය දීලා උපදින. ඒ සූපත් වේවා කියලා දකින්න බැරි නම් එක පාට අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිගෙන නදා කර ගන්න. අපිට අතීතයේ වුණා වූ සිල්පද විදීමක් මතක් වෙන මොහොතේම මහත්යෝ අපි හැම වෙලාවෙම කිතිවිසෝ කියලා කියන දක්ෂ වෙන්නේ. නැත්නම් සුගතෝ ලෝකවිදෝ මොකක් හෝ බුදු ගුණයක් එක පාට ඊළඟ ජීවිතේට ගන්න. එතකොට මේක නිරතුරුව මාත්‍ය පුරුදු වෙනා පුරුදු වෙලා අපේ ජීවිතේ එනවා. යම් මොහොතක අපි තිරාත් කාලයක් ජීවත් වෙලා මරස අසන්න වෙලා චුති සිතට අපේ යටින් වුණා වූ සිල්පද විඳීමක් මතක් වුණොත් අපි දක්ෂයි මාත්‍යේ බිඳුන සිල්පදේ යටපත් කරගෙන සූපත් වේවා නැත්නම් බුදු පුරුදු වෙනවා ගන්න. ඒක. එතන සුගතිය. ඒ වගේම මාත්‍යෝ අපි මේ සකස් වෙන අවසාන සිත විදර්ශනා නොවී දැක්කොත් තේන විදර්ශනා නොවී දැක්කොත් අපිට පුළුවන්කම ලැබෙනවා මහත්යෝ ඊළඟ ජීවිතේ මාර්ගඵල අපි දෙවියන් අතරට යන්න. තේනවා? අපේ අතේ සිල්පද විදිලා තියෙනවා. නමුත් සිල්පද විදින්නා කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණය නොනේ මෙහි කිරීම තුළ දැන් යා ගන්නවා මොකක්ද කරන්න ඕන? එයා මොකද කරන්නේ? මතකෙට එනකොටම සිල්පද විදීම ඒ සිත අනිත්‍යයි කියලා දකින්න. තේනවා? අතීතේ මගේ මේ වගේ දෙයක් වුණායි කියලා කාරණේ හිතට එද්දිම එයා ඒක අනිත්‍යයි කියලා එතකොට අනිත්‍යයි කියලා දකින්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න කෙනා මාර්ගඵලලාභී දෙවියන් අතරේ උපදින. තේනවා? ඒ වගේම අපිට යම් දේශයක් තියෙන්න පුළුවන්. තේනවා? දැන් රට ජාතිය වෙනුවෙන් සටන් කරද්දී තවත් ඊට එරෙහිව තියෙන කණ්ඩායමක් එක්ක දේශ හිතක් අතුල තියෙන්න පුළුවන්. මේ අය නිසායි අපිට මෙහෙමුනේ කියන දේ අපිට තුති තියෙන්න පුළුවන්. ඒක මානුෂ ධර්ම කාරණා. නමුත් මාත් ඒක හරි බයවක සිත්‍ත්‍යය. තේරෙනවද? මොකද ඒ චිත්තය මෙහෙම වැඩිලා වැඩිලා අපි නිය යන වෙලාවට මාත්‍යෝ එක පාට දේශය සකස් වෙන ඒ අදාළ කණ්ඩායමක් එක. තේරෙනවද? ඒ අදාළ කණ්ඩායමක් එක සකස් වෙනා විතරක් නෙවෙයි අපේ රෝගී භාවයන් වැඩි වෙනකොට අපි හිතන්න ගන්නවා මාම මෙතෙන්ට දැන්නේ මේ අය කියලා. කියන්නේ හිත ඇතුලේ දේශය වැඩිනවා. එතකොට මේ දේශය වැඩිලා වැඩිලා මාත්‍යෝ මරණ ආසන්න වෙලාවේ ද්වේෂ සහගත සිතත් එක්කයි අපි ළඟට සම්මේලන. එතකොට අනිවාර්යයෙන්ම අපි ප්‍රේත තිරිසන් නිරේකේ මේ භයානක සතර අපායට එකදී.
එනිසා මේ මොහොතේ ඉඳන් අපි දක්ෂ වෙන්න ඕනේ අපිත් එක්ක යුද වෙනවා වූ සටන් කරනවා වූ යම් කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායම නිසා මට මේක උනාය කියලා ද්වේෂයක් අපිට කොයි වෙලාවකරි සකස් වෙනවා නම් ඒ සකස් වෙන ද්වේෂ හිතක් පාසා ඊළඟ චිත්තයේ සූපත් වේවා කියලා දකින්න. ඒතකොට මේ සූපත් වේවා කියන්නේ අදාළ කණ්ඩායම නෙමෙයි සමාජය. තමයි සූපත් වේවා. යම් මේකින් තමයි දේශීය ජීවිතයට ගත්තොත් ඒ ද්වේෂය නිසා තමා විනාශ වෙනවා. අර අර කණ්ඩායම තනිවම විනාශ වෙනවා. ඉතින් ඒගොල්ලොම විනාශ වෙනවා. තේනවා? එනිසා අපි නිරේතුරව දක්ෂ වෙන්න ඕනේ මාත්‍යෝ එක්කෝ සුවපත් වේවා නැත්නම් බුදු ගුණයන් තුලින් අපි කුසලයට අදාළ සංස්කාරයක්ම තෝරගන්නේ එහෙමත් නැත්නම් අවසාන චුතිසිත හැම වෙලාවෙම අනිත්‍ය කියලා දකින්න පුළුවන් තේරුණාද? ඒතකොට දැන් මෙතෙන්ට එන්න නම් මාත්‍යෝ අපිට මෙහෙම කතා කරලා මෙහෙම කියලා අහන්න බැහැ මාර්ගයක් වෙනවා මෙතෙන්ට එන්න. ඒතකොට මේ මාර්ගය තමයි දැන් මතු කරන හැටි මම මාත්‍යරේ කිව්වේ. මොකද මේ කොහොමද මාර්ගය මතු කරගන්නේ? කල්‍යාණ මිත්‍රාස්සේ සද්ධාංශණයේ නුවර. දැන් මෙතනදී මේ ලැබෙන්නේ මොකද්ද? කල්‍යාණ මිත්‍රාස්සේ. ඒ කල්‍යාණ මිත්‍රාස්සේ තුනේ ලැබෙන්නේ මොකද්ද? සද්ධාංශණය. එහෙනම් පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මේ ශ්‍රවණය කළා වූ සද්ධාර්මයේ නුවණින් මේක. අන්න නුවණින් මෙහෙ කරනකොට මහත්වේ එයි ප්‍රතිපලය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගන්න.